ඉතිං අදරනය දුවපතේ ඔයාලට තියෙන ග්‍රේට් එ එකේ ඉගෙනගන්න පධාර්තය වෙන ස්වීම් කියල පාඩමක්. මේ පාඩම ඇයටතේ යකඩ නිසාරණය කියලා, පාඩම් කොටසත් අන්තර්ගත වෙනවා. අපි දැම් බලමු මේ අකඩ නිසාරණය කියෙන පාඩම් කොටසිදී ඔයා අනිවාරෙන් මතක තියාගන්න ඕන මොනකරුණද කියනක ගැන. එතකට මොලිම දැනගන්න ඕන මේ අකඩ නිස්සාරණය කරන්නේ මොනවවලින්ද කියලා. අපි කියනා. පසේ තියෙන යපස් මගින් තමයි යකඩ නිසාරණය කරන්නේ. එතකොට මේ යපස් ගත්තම මේක අකඩ අන්තර්ගත වෙන්නේ හිමටයි් කියන රසානික සංයෝග්‍ය තුළ. ඊට අමතරව මේ අපපස්සල අන්තර්ගත වෙනවා සිිලිකන් ඩයෝක්සයිට් එමන ත අප එකටමකිම සිිලිකා කියලා. ඊට අමතරව තව ඇලුමිනා හෙවත් ඇලුමේනියම් ඔක්සයිට් මේ අපස්සල අන්තර්ගත වෙනවා. එතකොට යකඩ. ලබාගන්න අර හිමටයි් කියන රසානික ද්‍රව්‍ය මගින්. එතකොට මේ යකඩ නිසාරණය කියන ක්‍රමශිල්පයේදී අපිට අවශ්‍ය වන අමු ද්‍රව්‍ය තුනක්තියෙනවා. ඒ තමයි හිමටයිට් ඒකන් හිමටයිට කියලා කියන කොමත් මේ අපසට. තුර යපස්ස අපි මේ යකඩ නිසාරණය කරන ඒ විශේෂිතු උදුනට දාද්දි, ීමමටයි වලින් තමයි යකඩ ලබා ගන්න ඊට අමතර වාරමන් ගේ ව සීලිකා න්තර් ව හැයි මුද්‍ර විදර ිය ප ගේ හගේ හන්න යකට නිසා නයට වශ මුද්‍රව මනාධ කියෙලන. එතකොට අලියන්න න මටයි කෝ සහ කෙල් ම් කාබනෙට එතුක කොට ගේ සහ හන වචන. එම න කෙළි හන රසා නික ත්‍ර නි කළ. නිසා අනිවාරය හිමට යි රසා නික ූත්‍රය. කැල්යම් කාබනෙට්වල රසාායනිික සූත්‍රය මත්තක තියාගන්න එතර හිමට අයි් කියල කියන්නේ F2O3 ඊලාන්නට කෝක් කියල කියන්න අපි කාබන් වලට එතර කැල්සියම් කාබනෙකන් එක කැල්සියම් 3 ඊලමට දැනගන්න ඕන දේ තමයි ඇයි අපි මේකට කෝක් එකතු කරන්නේ ඒවාගේම කැල්සියම් කාබනට් එකතු කරන්නේ ඇයි කියනකවා දැනගන්නවන එතර මේකදී කාබන් එමනත් තමේ කෝක් එකතු කරන්නේ යකඩ නිස්සාරණය කරන්න බිට කාබන් මොක්සයිඩ් අයි වශයනවා. එතකොඩ මේ කාබන් මොනොක්සයින්් නිපපද වගන්න තමයි අපින් කෝක් එකතු කරන්නේ. ඊළඟට අපි කිව්වන්නේ මේ අපස්සල හිමට යිට් වලට අමතරතව රසානිික සංගක දෙකත්වේෙනය කෙ ඒතමයි ිකන් ඩाइඩුයි ඇලිනियiumම් ออกක්ඩ මෙන්න මේඒ කියන සිලිකන් ඩයක්ซයිඩුයි ඇලුමීනियම් ඔක්සाइඩුයි එතනින් අයින් කරලදා නැ ත මේ අප ද්‍රව්වික ල අපි මේ දෙදකට කියනවා. මේ අපද්‍රව්්‍ය ඉවත් කරන්න තමයි අපි කැල්සිියම් කාබනය මේකට එකතු කරන්න හොඳර මතකතියාගන්න මේක අමුද්‍ර්‍යමනාදය යම් ඒ අමුද්‍රව්‍යපි එකතු කරන්නේ කියනෙක් ගැන. ඊළඟට මේ අකඩ නිසාරණයට අපි යොදාගන්න විශේෂිත උඳනැට අපි කියනවා දාරා ඌෂ්මකය, කියලා එතුකොට මේ දාාරා ෝෂ්මක ගත්තම දැම රූපය පෙන් ති දොට රූපේ දේලා හන්න පුලන්ක කොටස්ලපුණු කරන්නහන්න පුලුවන් නැත්තං මේකෙදේ අමුද්‍රවය දවන දිරතින උදඩියීම හුණු ගල් හෝ හෙමටයිඩ කියලා ඔන්න ොතරට තල දානනි වල් එක් කියෙල දන පුල දීක් ලෙ දාගන්න ද්‍රවන් ොනාද හමකෙල් හන පුා එකගෙන මුද්‍රවමතම හල යන්න එතර හුණු ගල් එමන තැපික ෙන කැල්සිීමම් කා නෙට කෝප් එකන කාබන් හිමටයිට ඒන 3 එතුකඩ මේ ද්‍රවවෙන්ටික පහළට එකතුකොට එහම පහළට එකතු කරාට පස්සේ මේක තියෙන අධික අපි අධිකෘෂ්ණත්වයක් මේක සපයනවා එතර මේ අධිකෘෂ්ණත්ය යටත මේ ඇතුළු ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න ගන්නවා මේ ප්‍රතික්‍රියාවල අවසානය අපිට ද්‍රවයක්කඩ සහ ලෝබෝර ලැබිෙනෝ එතකොඩ මේකෙද මේ ලෝබර කියලාකැෙනන ගණත්වෙන් අඩු දෙයක්කට ්‍රවයාක කියලා ගැන ඉරිසාපේක්ෂ ණත්වේ වැඩි ද. ඒතුවා බලන්න මේ පල්ලහ කොටස ඒක දී ද්‍රවයකඩ තියන පහල ස්තරය ලෝබොර කියල කිය තියන්නේ ඉහල ස්තරය එකකට ආඩ මේකද මේ ස්තර දෙක ABC නැතා x එහම දීල හන්න පුළ මෙතන අන්තර්ගත වෙන්නේ මොනාද කියලා ඉහලින් තිීයනස්තරය මතක තියාගන ලෝබර එක ගණත්වේ අඩු පහලින් තියනස්තරය ද්‍රවයාකඩ නිකම් යකඩ කෙල්ලියයන්න එපා ද්‍රවයකඩ කියල ලියන්න ද්‍රව යකඩ එතකොට ඒක ගණත්වේ වැඩි. අපි ඊළඟට බලමු යකඩ නිසාරණයට අදාල වන තුළිත ලසානික සමී කන්න කොහොමද ලියන්න ක කියෙනෙක් ගැන. අ දන්න මම අංසලනොත් කිව්වා හිමටයිට්වලි නැත්තැන් FFI2ෝ3 වලින් යකඩ විංකර ගැනම් අපට කාබන් මොනොක් සයිඩ් ව ඕන එඒන මෙතර කාබන් මොනොක්සයිඩ් ව නිපද වගන්න අවශ්‍ය වෙන. बन माइ यි නිපදව වන්නේ අපි අමුද්‍ර විद්‍රදාගන්න මේ कोෝවාත දහනය කරන ම කෝ වාය දහනය කරමකාन හදන මේ හැදෙනකාबन य තවදොරටත් අර කෝ මත ක්‍රියාත්මක වෙලා තමයි ප්‍රतिක්‍රියා කල තමයිකාब मनाइ य හැදන්නේ कोවාය දහනය වෙනවා ऑक्सिजन එක प्र්‍රतिक्්‍රियाා करना කිය ඒදහනේවෙලා කාබන් ඩෑක්යිඩව හැදන මුොලිින්. ඊටවස මේ කාබන් ඩෑක්යි ෝදුරට අරකෝක්මත ක්‍රියත්මක වෙලා කාබන් මොනක්යිඩවාය හැදන. ඒ න දැන්වන්න අපට කාබන් මොනොක්යිඩවායු තිේන දැන් අපිට පුළුවන් හිමටයිට් වෙලි යකඩ වෙෙන්කරගන්න ඒ24 අර හදාගත කාබන් මොනක්යිඩ් එක ප්‍රතික්‍රියා කරලා යකඩ සහ කාබන් ඩෑයිඩ්ද මේක විගටනය වෙනවා. ඔන්න දැන් අපටි අකඩ වෙන්කරගෙන තිෙන්නේ දැන් අපිට අවශ්‍ය වෙන්නේඔදන්නවා යපස්වල තියෙන්නේ හිමටයිට් විතරක් නෙමේ යපස්සලේ ගැනෙ Fෆ2 ඕ විතරක් නෙමේ යපසලෆ2 ඕ3වට අමතරව වෙන ද්‍රව්්‍යන තන්තර්ගත වෙනවා උදාහනට විදිරරි මංගෝ කරන්න කලින්කිව්වසිිලිකඩාක් සයිට් ඉස්ස ඇලමීනය මොක්සයිට් ඔයගේ අප ද්‍රවව තර්ගත වෙන හින මේ අපද්‍රව්‍යදෙන් අපි වෙන්කරගන්න ඕන ඒවා අයින් කරගන්න ඕන එතුට ඒවා අයින් කරන්න අපි යොදාගන්නේ කැල්සිම් කාබනෙට් එතුර දැමන නමුද්‍රව්‍ය තුනම දැඟක් භාවිතා කල තියනවා කෝක්වලින් කාබන් මොනොක්සයිඩ් හදාගත්තා F්‍රීවලින් තමයික් කුමත්යාකට වෙන් කරගන්න තියෙන්නේ. කැල්සිීම් කාබිනෙට් ෙදා ගන්නකටද කැල්ම් කාබනට බෙදාගන්න අර යපසල හිමටයිටවල්ට අමතරව තියන අප ද්‍රව්‍ය ඒකැන සෙලිකන් ඩයක්සයි් ඇලුමිනියම් ඔක්සයිට්ගේ අප ද්‍රව්්‍යවත් කරන්න. ත්‍ර ඉවත් කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා කැල්සිම් ඔක්සයි්. ඒනම් අපි කරන්න මේ කැල්සිම් කාබනෙට් දන් දහනය වෙනවාන අභ්‍යන්තරේ ඒන්ද හනන ඉහල විෂ්නැත්වයක් තියෙන නිසා මේ විගටනය වෙනවා. තර කැල්සිම් කාබනෙට් රත් වෙද්දී කක්යි් කාබන් ඩක්යි් බවට විගටනය වෙනවා. එතකොට මේ හැදෙන කැල්සිම් ඔක්සයි අර අපි කියපුසිලිකන් යි් එක්කයි ඒළඟට ඇලමනෙට් ිනි ඔක්යි් ඇලමනා කියල නැතැ අපි ඇනා ඇලම ඔක්සයි්ක ප්‍රතික්‍රියා කරලා කැල්සිම්සිලික් එමනත අනිතක තමයි කල්ම් ඇලුමිනේට් කියන රසානික ද්‍රව්්‍යන් දෙක හදදනවා එතක රන්න බලප කැල්සිෙන් කාබනටි ද වගේ්‍යාවධනයමු කරන්න කැල්සියම් කාබනේ රත්වවෙදදිී කැල්සිම් ක්සයි කාබ ඩෑක්සයිට බට පත් වුණ. අර හැදනු කැල්සියම් ඔක්සයිට් ටික ප්‍රතික්‍රියා කරනවා හිමට අයිට්වට අමතර අපිකවයි අපස්සලතිනවා සිලිකන් ඩක්ෂයි් සහ ඇලිමීනිියම් ඔක්සයි් ඒ එකන ඒ2ෙන එකයිසිිලිකන් ඩැක්යිි එස්සයි ඕට කියන එකයි ඒ දෙක අපදර විදර තින්නද මේදෙකකායින් කරන්න කරන්නර කැල් මොක්සයිට් මේදනත්ක ප්‍රතික්වයක් කරලා හදනවා රසාෑනික ද්‍රව්‍ය ඒ තමයි කැල්සිම් සිලිකේටයි කැල්සියම් ඇලිමිනේටයි එතුර මෙන්න මේදන්නව අපි හඳුන්නවා එක කැල්සිම් සිිකෙත් ස කැල්සිම් ඇලිනට් අපි හඳුන්නනවා ලෝබොර කියලා. කලිඟ අපි රූපෙ තිබ්බේ ඒන් දාරවෂ්ම කැරයටින් අපි කිව්වේ ලෝබර උඩටේනවා යකඩ යටටනයි කෙතරේ උඩටන ලෝබොර කියල කියන මේ කැල්සියම් සිලිකෙත්වා කැල්සිියම් ඇලුමිනේට්. එතුට අපි හෙන මේ කැල්සිම් කාබලට දාගෙන තිෙන්නේ අපසල අප ද්‍රෝව්‍ය ඉවත් කරන්න. මහිතවාවම මේ කියපුිටිකකාාලට තේරුන්යන් නඇති කියේලා අනිවාරෙන්ම දැනගන්න ඕොන මෙන්න මේ කරල්ු ටිකනක් අනිවාරයම් මතක් කරන පාඩන්කරගන යන්න විභාගට ඇත්ති.